නොමලැති අනුරාධපුර මහමෙවුනා උයන ගැන නේද? ඉතින් ඔන්න අනුරාධපුර යුගයට අයිති ක්‍රිස්තු වර්ෂ 5වන 6වන සියවස් වලට සමහරු නම් කියනවා මේක 4වෙනි සියවසේ ඉඳලා 6වෙනි සියවස වෙනකන් කාලයක් කියලා. ඉතින් මෙන්න මේ කාලයට අයිති ගුප්ත ශෛලිය ලක්ෂණ වලින් යුක්ත පූර්ණ උන්නත ශිල්ප ක්‍රමයට නිර්මාණය වෙච්ච බුදු පිළිමයක් තමයි අනුරාධපුර මහමෙවුනා උයනේ සමාධි බුද්ධ ප්‍රතිමාව කියන්නේ. මේ බුද්ධ ප්‍රතිමාව අනුරාධපුරේ අභයගිරි විහාර සංකීර්ණයට තමයි අයිති වෙන්නේ. එකෙව්වේ මහමෙවුනා උයන අයිති වෙන්නේ අභයගිරි විහාර සංකීර්ණයට. දැන් ඉතින් ඔයාලා කුට්ටම් පොකුණට ගිහිල්ලා තියෙනවනේ. ඒ වගේම අභයගිරි විහාරයටත් ගිහින් තියෙනවා. මෙන්න මේ විහාරයේ කිට්ටුව කුට්ටම් පොකුණ පැත්තට යනකොට ඔගොල්ලොන්ට පුළුවන් මහමෙවුනාවේ සමාධි පිළිමය දකි. මහසෙන් රජතුමාගේ කාලේ තමයි මුලින්ම මේ පරිශ්‍රය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් මේ බුදු පිළිමය 4වෙනි 5වෙනි සියවසට අයිති පිළිමයක් වෙන්න ඕනේ. සමහර විද්වතුන් කියන්නේ මේ පිළිමය 5වෙනි 6වෙනි සියවස් වලට අයත් පිළිමයක් කියලා. කොහොම වුණත් මේ ප්‍රතිමාව අඩි 5කුත් අඟල් 9ක් විතර උස ප්‍රතිමාවක් විදියට තමයි සැලකෙන්නේ. ශෛලමය මාධ්‍යයෙන් පූර්ණ උන්නතව නිර්මාණය කරපු ප්‍රතිමාවක්. මේ ප්‍රතිමාවෙත් අතීතයේ සියුම් මුණුබදාම තට්ටුවක් ආලේප කරලා වර්ණාලේප කරන්න සූදානමක් තිබුණු බවට සාධක තියෙනවා කියලා තමයි විද්වතුන් කියන්නේ. ප්‍රතිමාවේ නාසය බිඳිලා ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට ඉතින් ඒ නාසය නැවත සකස් කරන්නටත් උත්සාහ අරගෙන තියෙනවා. අපි දැන් මේ ප්‍රතිමාවේ කලා ලක්ෂණ ටිකකුත් බලමුකෝ. මම අර මුලින්ම කිව්ව විදියට මේ ප්‍රතිමාවේ දෑත නිර්මාණය කරලා තියෙන්නේ සමාධි මුද්‍රාවෙන්. මේ කිව්වේ අර ධ්‍යාන මුද්‍රාවෙන්. එතකොට මේ දෙකක් උල් කොහොමද පිහිටවල තියෙන්නේ? දෙපා පිහිටවල තියෙන්නේ වීරාසන ක්‍රමයට. මේ ප්‍රතිමාවේ ඊටාම චාම්බවක් දැක්වෙනවා. ඒ වගේම ප්‍රඥාව, ගැඹුරු අධ්‍යාත්මික ගුණය ප්‍රකාශ වෙනවා. ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච විශිෂ්ටතම බුද්ධ ප්‍රතිමාවක් විදියට අපිට මේ මහමෙවුනාවේ සමාධි බුද්ධ ප්‍රතිමාව ගන්න පුළුවන්. මේ ප්‍රතිමාවේ මුහුණ ඊටාම ගැඹුරු අධ්‍යාත්මික ප්‍රකාශනයකින් යුක්තයි. දැන් දක්ෂිණාවෘතව අක්බඹරු හිසකෙස් වලින් සෑදුණු සරලම සරල උෂ්ණීෂයක් දැක ගන්න පුළුවන්. ශරීරය විනිවිද දකින්න පුළුවන් චීවරයක් තමයි මේ ප්‍රතිමාවට අන්දවල තියේ. මේ චීවරේ රැලි දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒත් ඉතින් සමාප්ත රේඛාව දකින්න පුළුවන්. ප්‍රතිමාවේ ග්‍රීවයේ ඉරි තුනක් දකින්න පුළුවන් වෙනවා. ඒක ඉතින් ටිකක් සරලව උසින් අඩු ක්‍රමයට අර ඉන්දියාවේ ගුප්ත සම්ප්‍රදායටම ආවේනික වෙච්ච ලක්ෂණ වලින් යුක්ත පිරිමවල තියෙන විදියටම නිර්මාණය කරලා තියෙනවා. ප්‍රතිමාව දැකපු ගොඩක් අය කිව්වේ මේ ප්‍රතිමාවට ගුප්ත කලා ආභාෂය ලැබිලා තියෙනවා කියලා. ඉතින් ඒ විදියට ගත්තම ඕවාලාකාර හිස, මන්දස්මිතය, ඇඟට ඇලුණු චීවරය, නෙළුම් පෙතිබඳු ඇස් දෙකක්, කෙටි වූ අක්බඹරු හිසකෙස්, මදක් සිහින් සිරුර, ලඹ සවන් ආදිය අපිට මේ ගුප්ත කලා සම්ප්‍රදායේ ලක්ෂණ විදියට ගන්න පුළුවන්. ප්‍රතිමාව දකින්න ඕනම කෙනෙකුට බුද්ධාලම්බන ප්‍රීතිය උත්පාදනය වෙන විදියට ප්‍රතිමාව දිහා බලාගෙන පැය ගාණක් ඉන්න පුළුවන් විදියේ අධ්‍යාත්මික ශක්තියක් ලැබෙනවනේ. ඔගොල්ලොත් ඉතින් මහමෙවුනාවේ සමාධිහි බුද්ධ ප්‍රතිමාව බලන්න ගියෝතින් ප්‍රතිමාවට කිට්ටු වෙලා ප්‍රතිමාව දිහා බලාගෙන ගොඩක් වෙලා ඉන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්නකෝ. එහෙම කරපු කෙනෙක් තමයි
ඉන්දියාවේ හිටපු නේරු අගමැතිතුමා. නේරු අගමැතිතුමා ඇවිල්ලා සමාධිහි බුද්ධ ප්‍රතිමාව දිහා බලාගෙන ගොඩක් වෙලා නිසල්මනේ හිටිය කියලා සඳහන් වෙනවා.